ඉතින් ඔයාලා සාමාන්‍යයෙන් ඔයාලගේ යාළුවොත් එක්ක ඉන්නකොට ඔයාලා ගාව තියෙන ෆිල්ම් එකක් යාළුවෙක් එක්ක ෂෙයා කරගන්න ඕන නෑ. හැබැයි මේක පෙන් එකකට දාලා ගෙනihin දෙන්න පුළුවන් දුරක නෙමෙයි යාළුවා ඉන්නේ. ඒ වගේම ඔයාලා ගාව තියෙන වීඩියෝ ක්ලිප් එකක් තව කීප දෙනෙක් එක්ක ඔයාලට ෂෙයා කරගන්න ඕන නෑ. එතකොට ඔයාලට මේකත් පෙන් එකක දාලා ගිහිල්ලා දෙන්න පුළුවන් දුරක නෙමෙයි මේගොල්ලෝ ඉන්නේ. මෙන්න මේ වගේ අවස්ථාවකදී ඔයාලා කල්පනා කරනවා මේ වීඩියෝ එක හිමත් නැත්තම් මේ ටිකක් ලොකු ෆයිල් එක කොහොමද මම මෙයාට යවන්නේ? එතකොට ඔයාලට එකපාරටම ඔළුවට එන අදහස තමයි මට Google Drive account එකක් තියෙනවා. මේ Google Drive account එකේ මට GB 15ක් ෆ්‍රී තියෙනවා. මම මේකට අප්ලෝඩ් කරලා ලින්ක් එක යවනවා එයාට ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන් වෙන්න කියලා. මේ විදිහට මමත් හිතලා මමත් මේ විදිහටම වීඩියෝස් Google Drive එකට අප්ලෝඩ් කරලා තියෙනවා. අප්ලෝඩ් කරලා පැය ගාණක් බලාගෙන ඉන්න සිද්ධ වෙලා තියෙනවා. මේ වෙනකොට මේකේ තියෙන ප්‍රොසෙසින් ටයිම් එක ඉවර වෙනකම්. ඒ කියන්නේ මේකට සාමාන්‍යයෙන් වීඩියෝ එකක් අප්ලෝඩ් කරාට පස්සේ මේකේ මොනවා හරි වෛරස් තියෙනවද එහෙමත් නැත්නම් ප්‍රශ්නයක් තියෙනවද ගැටලුවක් තියෙනවද කියලා මේ Google Drive servers වලින් මේක ස්කෑන් කරන්න පටන් ගන්නවා. ඉතින් සාමාන්‍යයෙන් ටිකක් ලොකු ෆයිල් එකක් නම් ටිකක් බර ෆයිල් එකක් නම් මේ ස්කෑනින් එකට මේ ප්‍රොසෙසින් එකට ගොඩක් ලොකු වෙලාවක් මේගොල්ලෝ ගන්නවා. එතකොට අපිට ඉමීඩියට්ලි යවා ගන්න අවශ්‍ය ෆයිල් එකක් එහෙමත් නැත්නම් ටිකක් ලොකු වීඩියෝ ෆයිල් එකක් වගේ දෙයක් අපිට අප්ලෝඩ් කරපු සැනින් එහා පැත්තේ ඉන්න කෙනාට ඩවුන්ලෝඩ් කරගන්න ලැබෙන්නේ නැහැ. ඉතින් මෙන්න මේ ප්‍රශ්නෙට තමයි අද මම විසඳුමක් ඔයාලට දෙන්න ලෑස්ති වෙන්නේ. ඔයාලා සාමාන්‍යයෙන් වෘත්තීයමය වශයෙන් වීඩියෝ එඩිටර් කෙනෙක් නම් එහෙමත් නැත්නම් කන්ටෙන්ට් ක්‍රියේටර් කෙනෙක් නම් ඔයාලට මේ වීඩියෝ එක ගොඩක් වැදගත් වෙන්න ඉඩ තියෙනවා. ඉතින් අද අපි කතා කරන්න යන්නේ කොහොමද මේ වගේ ටිකක් විශාල ෆයිල් එකක් අන්තර්ජාලය හරහා කිසිම ඩිලේ එකක් නැතුව එහා පැත්තේ ඉන්න කෙනාට අප්ලෝඩ් කරලා ඉවර වෙච්ච සැනින් ඩවුන්ලෝඩ් කරගන්න විදිහට යවන්න කියන දේ ගැන. මේකට අපි වෙබ්සයිට් එකක් පාවිච්චි කරනවා. වෙබ්සයිට් එක ගැන ඉස්සරහට කියන්නම්. පුංචි දෙයක් මතක් කරන්න ඕනේ. ඔයාලා තාමත් මේ වීඩියෝ එක බලන්නේ මාස්ටර් ටෙක්ව සබ්ස්ක්‍රයිබ් කරන්නේ නැතුව නම් දැන්ම පහල තියෙන රතුපාට සබ්ස්ක්‍රයිබ් බටන් එක ක්ලික් කරන්න. ක්ලික් කරලා ඊට එහා පැත්තේ තියෙන නොටිෆිකේෂන් බෙල් අයිකන් එක ඕල් කියන ඔප්ෂන් එකට දාලා තියාගත්තොත් විතරයි මම මේ වගේ දාන වීඩියෝ සිග්මන්ට්ම ඔයාලා ගාවටම නොටිෆිකේෂන් එකක් විදිහට ගෙන්න ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් ගොඩක් කට්ටිය කියන සබ්ස්ක්‍රයිබ් කරලා තිබ්බට නොටිෆිකේෂන් එන්නේ නැහැ කියලා. ඉතින් නොටිෆිකේෂන් එන්නේ නැත්තම් බෙල් අයිකන් එක ක්ලික් කරලා ඕල් දාලා තියාගන්න. එතකොට ඔයාලට නොටිෆිකේෂන් එක ඔයාලගේ ෆෝන් එකටම ගෙන්න ගන්න හැකියාව තියෙනවා. ඉතින් ඒ වගේම මේ වගේ ප්‍රශ්න වලට මුහුණ දෙන යාළුවෝ ඔයාටත් ඉන්නවා නම් ඒ යාළුවන්ට පේන්න මේ වීඩියෝ එක ෂෙයා කරන්න අමතක කරන්නත් එපා. ඒ වගේම වීඩියෝ එකට යන කලින් ලයික් එකක් දාන්න. එහෙම ලයික් එකක් දැම්මොත් ඔයාලත් මේ වීඩියෝ එක බලන්න ආවේ මේ වගේ ප්‍රශ්නයක් නිසා හින්දා මේ වගේ ප්‍රශ්න වලට මුහුණ පාන හැමෝටම මේ වීඩියෝ එක සජෙස්ට් කරන්න ඉඩ තියෙනවා. ඉතින් ඒ හින්දා ලයික් එකක් දාලා ෂෙයා කරලා සබ්ස්ක්‍රයිබ් කරලා අපි යමු කොහොමද මේ වගේ ලාජ් ෆයිල් එකක් කිසිම ඩිලේ එකක් නැතුව එහා පැත්තේ ඉන්න කෙනාට ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන් වෙන විදිහට ඉන්ටර්නෙට් එකට අප්ලෝඩ් කරන්න කියලා බලන්න. ඉතින් මම දන්නවා මේ වෙනකොට ඔයාලා ඔයාලගේ ගොඩක් ලොකු ෆයිල්ස් ඔයාලගේ යාළුවෝ අතර ෂෙයා කරගන්න යූස් කරන්නේ ඔයාලට හම්බෙන ෆ්‍රී Google Drive ස්පේස් එක. ඉතින් මෙන්න මේ ස්පේස් එක පිරුණාට පස්සේ අපිට ගොඩක් ලොකු කරදරවලට පත් වෙන්න වෙනවා. මොකද ඔයාලගේ ෆොටෝස් බෑකප් වෙන්නේ නැතුව යනවා. මේ වගේ ප්‍රශ්න ගණනාවකට අපිට මුහුණ දෙන්න වෙනවා. ඉතින් මෙන්න මේ ප්‍රශ්න විසඳන්න තමයි vtransfer.com කියන වෙබ්සයිට් එක අපි පාවිච්චි කරන්නේ. මේකේ බෙනිෆිට්ස් ගොඩක් තියෙනවා. මම අද ඔයාලට හැම එකක්ම පෙන්නන්නම්. මෙතනදී අපිට පුළුවන් මේ වෙබ්සයිට් එකට යන්න. ඉතින් වෙබ්සයිට් එකේ ලින්ක් ඔක්කොම ටික පහලින් දාලා තියෙනවා. vtransfer.com කියන එකට ගියාට පස්සේ ඔයාලට මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකකට ඔයාලව වැටෙනවා. මෙතනදී ඇත්තටම ඔයාලා account එකක් නිර්මාණය කරගෙන සිටීම අත්‍යවශ්‍ය වෙන්නේ නැහැ. ඔයාලට පුළුවන් account එකක් නැතුව වුණත් මේක හරහා වැඩ කරගෙන යන්න. ඉතින් ඔයාලට මුලින්ම මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකකට වැටුණාට පස්සේ ඔයාලට පුළුවන් ඔයාලා තෝරගන්න version එක. එහෙමත් නැත්නම් ඔයාලා මේ වෙනකොට පාවිච්චි කරන්න හිතාගෙන ඉන්න එක තෝරගන්න. සාමාන්‍යයෙන් free version එකට ඔයාලට GB 2ක් දක්වා සතියකට share කරන්න පුළුවන්කම හම්බ වෙනවා. ෆයිල් ෂෙයා කරන්න පුළුවන්කම හම්බ වෙනවා. මට කැමති නම් මෙතන account එකක් create කරගන්නත් පුළුවන්. එහෙමත් නැත්නම් I just want to send files කියන එක දීලා අපිට පුළුවන් කෙලිම ෆයිල් එක send කරන්න යන්න. එතකොට ඔයාලට පේනවා මෙතන මුලින්ම අපිට පොඩි ඉන්ටර්ෆේස් එකක් තියෙනවා. පොඩි වැඩ ටිකක් තියෙනවා කරන්න මෙතනදී. ඉතින් මෙතනින් upload file දුන්නට පස්සේ අපිට පුළුවන් අපිට කැමති ෆයිල් එකක් මෙතනට තෝරගන්න. ඉතින් මේ වෙනකොට මම කලින් දාපු වීඩියෝ එක තෝරගන්න මේක send කරන්න. ඉතින් මෙතනදී මම පුංචි audio clip එකක් තමයි තෝරගන්නේ. හරි. මෙන්න මේ වගේ ඔඩියෝ ක්ලිප් එකක් මම තෝරගන්නවා. ඒ ඔඩියෝ ක්ලිප් එක සිලෙක්ට් කරාට පස්සේ ඔයාලට පේනවා මේ වෙනකොට sc.rec කියන wav ෆයිල් එක MB621ක් බවට පත් වෙලා තියෙනවා. ඒ කියන්නේ අපිට මේ වෙනකොට MB621ක ෆයිල් එකක් මේකෙන් ෂෙයා කරන්න අවස්ථාව දීලා තියෙනවා. එතකොට අපි මෙතනදී මේ ෆයිල් එක යවන්න ඕන කෙනාගේ ඊමේල් එක මෙන්න මේ email to කියන තැනට ටයිප් කරන්න ඕනේ. ඒ වගේම ඔයාලගේ send කරන්නේ මොන ඊමේල් එකෙන්ද කියන එකත් ඔයාලා මෙතනදී ටයිප් කරන්න ඕනේ. එතකොට ඊමේල් 2 කියන තැනට ඔයාලා දාන්න ඕනේ ඔයාලා යවන්න බලාපොරොත්තු වෙන කෙනාගේ ඊමේල් එක.
ඒවගේම ඔයාලට සිද්ධ වෙනවා මේක යවන්නේ මොන ඊමේල් එකෙන්ද කියලා මෙතන ටයිප් කරන්න. එහෙම ටයිප් කරාට පස්සේ ඔයාලට පුළුවන් මෙන්න මේ විදිහට දැන් මම නම් මගේ ඊමේල් එකටමයි මේක යවන්න හදන්නේ. එතකොට මම මෙතන මගේ ඊමේල් දෙක ටයිප් කරනවා. ටයිප් කරාට පස්සේ මෙතන ඔයාලට පුළුවන් කැමති නම් ටයිටල් එක වෙනස් කරන්න පුළුවන්. ඒ වගේම මැසේජ් එකක් ටයිප් කරන්න පුළුවන්. මෙහෙම මැසේජ් එකක් ටයිප් කරලා මේක ට්‍රාන්ස්ෆර් දීපු ගමන් ඔයාලට එනවා මේක අපේ ඊමේල් එක වෙරිෆයි කරන්න කියලා. ඒකට කරන්න තියෙන පුංචි දෙයයි ඔයාලට යන්න ඕනේ ටග් ගාලා ඔයාලගේ Gmail එකට ගිහිල්ලා බලන්න ඔයාලට අලුතෙන් WeTransfer එකෙන් මේල් එකක් ඇවිල්ලා ඉතින් මෙන්න මේ වගේ කෝඩ් එකක්. මෙන්න මේ කෝඩ් එක කොපි කරගෙන ගිහිල්ලා මෙතෙන්ට පේස්ට් කරන්න. පේස්ට් කරලා වෙරිෆයි දෙන්න. වෙරිෆයි දීපු ගමන් ඔයාගේ ෆයිල් එක මෙන්න මේ විදිහට ට්‍රාන්ස්ෆර් වෙන්න පටන් ගන්නවා. මෙන්න මේ විදිහට 100ට ගාන කම්ප්ලීට් වුණාට පස්සේ 100 කම්ප්ලීට් වුණාට පස්සේ ඔයාලට පුළුවන් මේ ෆයිල් එක ඔයාලා දීපු මේල් එකෙන් ඒකට එන ඩවුන්ලෝඩ් ලින්ක් එක හරහා ඩවුන්ලෝඩ් කරගන්න. ඉතින් මෙතනදී කිසිම විදිහකින් ඔයාලට account නිර්මාණය කිරීමක් ඒ වගේම ෆෝන් එකට app එකක් ඩවුන්ලෝඩ් කර ගැනීම කිසිම විදිහකින් අවශ්‍ය වෙන්නේ නැහැ. ඔයාලට web එක through මේකෙදි images, videos, audio clips වගේ ඕනම දෙයක් මේක හරහා share කරගන්න හැකියාව තියෙනවා. මේකේ තියෙන benefit එක තමයි ඔයාලා මෙච්චර කාලයක් Google Drive නයි use කරලා තියෙන්නේ ඔයාලට තවදුරටත් Google Drive යූස් කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. මේක මම ගොඩක් කාලයක් ඉඳන් පාවිච්චි කරන ක්‍රමයක්. ඉතින් මේක ඔයාලට කියන්න ඕන හිඳ තමයි මේ විදිහේ වීඩියෝ එකකින් ඔයාලට මේක කියන්න හිතුවේ. ඉතින් ඔයාලා සාමාන්‍යයෙන් enterprises level එකෙන් මේ වගේ ෆයිල් sharing වගේ දේවල් කරනවා නම් ඔයා යම්කිසි කෙනෙක්ගෙන් මුදල් ලබාගත්ගෙන මොකක් හරි වැඩක් කරනවා නම් ඔයාලට පුළුවන් මේගොල්ලන්ගේ paid plan එකකට යන්න. ඒකට ඔයාලට මෙන්න මේ pricing කියන tab එකට ගියාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් සාමාන්‍ය මොන විදිහේ plans ඔයාලට තියෙනවද කියලා. ෆ්‍රී version එකේ ඔයාලට send up to 2GB වෙනකන් යවන්න පුළුවන් සතියකට. ඒ වගේම pro version එකේ මොකද මේකේ සතියෙන් ඔයාලගේ දවස් 7න් මේ හැම එකක්ම expire වෙලා delete වෙලා යනවා automatically. ඒකෙන් ඉඳ බය වෙන්න දෙයක් නැහැ. මෙතනදී ඔයාලගේ data සියල්ල මෙතනින් delete වෙනවා සතියක් ඇතුළත. ඊට පස්සේ pro version එක ගියාට පස්සේ ඔයාලට පුළුවන් GB 200ක් දක්වා files එකිනෙක අතර ෂෙයා කරගන්න. ඒ වගේම ඔයාලට 1TB ස්ටෝරේජ් එකකුත් මෙතනදී හම්බෙනවා. ඒ වගේම මේකේ ප්‍රීමියම් version එකට ගියාට පස්සේ ඔයාලට කිසිම limit එකක් නැහැ. ඒ වගේම unlimited storages එක ඔයාලට කැමති size එකක ෆයිල් එකක් ඔයාලා කීප දෙනෙක් අතර ෂෙයා කරගන්න හැකියාව තියෙනවා. ඉතින් සාමාන්‍යයෙන් ප්‍රෝ version එක ඩොලර් 10ක් වගේ වෙනවා. ඒ වගේම ප්‍රීමියම් version එක ඩොලර් 19ක් වගේ වෙනවා. ඉතින් මං හිතනවා මේ large file transfer කරන එකේ ඔයාලා ගොඩාක් ප්‍රශ්න ගැටලු වලට මුහුණ දීලා ඇති. හැබැයි මේ වීඩියෝ එකෙන් පස්සේ ඔයාලට මේ වගේ ප්‍රශ්න ගැටලු වලට මුහුණ දෙන්න වෙන එකක් නැහැ කියලා. මොකද V transfer එක ගොඩක් කට්ටිය දැනගෙන හිටියට මේකේ වැඩ කරන්නේ කොහොමද කියන එක ගැන හරියයි අවබෝධයක් තිබුණේ නැහැ. ඉතින් ඒ හින්දා තමයි මම මේ වීඩියෝ එක ඔයාලට මේ විදිහට අරගෙන ආවේ. ඉතින් in detail මේ වීඩියෝ එක මම ඔයාලට කිව්වා කොහොමද ෆයිල් එක ඇඩ් කරන්නේ කොහොමද යවන කෙනාගේ මේල් එක ඇඩ් කරන්නේ අපේ මේල් එක ඇඩ් කරන්නේ අපේ මේල් එක වෙරිෆයි කරන්නේ වගේම ටයිටල්ස් මැසේජස් හැම දෙයක්ම කොහොමද ඇඩ් කරන්නේ කියන එක ගැන කියලා දීලා තියෙනවා. ඉතින් මං හිතනවා මේ වෙබ්සයිට් එක ගැන ඔයාලට කිසිම ප්‍රශ්නයක් ගැටලුවක් මේ වෙනකොට නැතුව ඇති කියලා. ඉතින් ඔයාලා මේ වෙනකොටත් පාවිච්චි කරන්නේ ෆ්‍රී ප්ලෑන් එක නම් ඒක ගැන ඔයාලගේ තියෙන ෆීඩ්බැක් එක කොහොමද අනිවාර්යෙන් පහලින් කමෙන්ට් එකක් දාන්න. පේඩ් version එක නම් ඔයාලා යූස් කරන්නේ ඒක ගැන ඔයාලට තියෙන එක්ස්පීරියන්ස් එක කොහොමද ඒක ගැනත් අනිවාර්යෙන් පහලින් කමෙන්ට් එකක් දාලා අපිත් එක්ක ෆීඩ්බැක් එක ෂෙයා කරගන්න අමතක කරන්න එපා. ඒ වගේම තමයි ඔයාලා මේක ගැන මීට කලින් දැනගෙන හිටියද එහෙමත් නැත්නම් ඔයාලා මේ වීඩියෝ එකෙන්ද මේක ගැන දැනගත්තේ ඒ දේත් අනිවාර්යෙන් පහලින් කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම තමයි ඔයාලා තාමත් මේ වීඩියෝ එක බලන්නේ මාස්ටර් ටෙක්ව subscribe කරන්නේ නැතුව නම් දැම පහළ තියෙන රතුපාට subscribe button එක click කරලා notification bell icon එක all කියන option එකට දාලා තියාගත්තොත් මම මේ වගේ ඉස්සරහට දාන videos ඉක්මනටම ඔයාලා ගාවටම notification එකක් විදියටම ගෙන්න ගන්න හැකියාව තියෙනවා. එහෙනම් මේ වගේ තාක්ෂණික ලෝකයේ අලුත්ම විස්තර ගොඩක් එක ඊළඟ වීඩියෝ එකෙන් ඉක්මනටම හම්බ වෙනවා.